ප්‍රමිතියන්තර ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ගෙන්වීමේ ක්‍රියාවලියට මුදල් ගෙවා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ බෑශේෂය යටතේ බවට අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය අද විවෘත අධිකරණයේදී අනාවරණය කළා. එයාට 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. එවැච ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ එනත් මාත්‍රා සැපීම මිලදී ගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධ නඩුව අද ජලි කැඳ වූ අවස්ථාවේදී රක්ෂිත බඳුනාගාර ගත කර සිටින සැකකරුවන් 6 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කළත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා අද අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. බඳුනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ රෝගී තත්ත්වයක් හේතුවෙන් සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් නොකළ බවයි. කෙහෙළිය රමුක්වැල්ල මහතා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමු වීම සඳහා ව්‍යාජ ඖෂධ හිඟයක් මවප්පා ඇති බවට විමර්ශන වලින් තහවුරු වී ඇති බව විමර්ශන ප්‍රගතිය දැනුම් දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට කියා සිටියා. ඇය පෙන්වා දුන්නේ 2022 සැප්තැම්බර් 26 වෙනිදා ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පත්‍රිකාවේ රට තුල ඖෂධ 182ක හිඟයක් පවතින බවත් සති දෙකක් තුල රටේ විශාල සෞඛ්‍ය කඩාවැටීමක් සිදුවන බවත් දැනුම් දී ඇති බවයි. නමුත් එම පත්‍රිකාවට අදාළ අංකයෙන් ඖෂධ 182ක් පැවසුවද ඒ ඖෂධ මොනවාදැයි සටහන්ව ඇති කිසිදු ලේඛනයක් නොමැති බවද ඇය කියා සිටියා. එවැනි තත්ත්වයක් පැවතියදී 6 වන සැකකරුවන හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඊට පසු දිනම ඖෂධ 285ක් සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ප්‍රසම්පාදන කැඳවීමක් සිදු කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවේ එම ඖෂධ 285න් ප්‍රසම්පාදනය සිදු ඇත්තේ ඖෂධ 229ක් පමණක් බවයි. නොතිබු හදිසියක් මවාපා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට යොමු කර ඇත්තේම රටේ ජනතාවගේ මුදල් රුපියල් බිලියන 2ක්. සාපරාදී සාවද්‍ය පරිහරණයට චේතන්විතවම බවට පැහැදිලි බව එහිදී ඇය කියා සිටියා.